මධ්‍යන 12යි සුපුරුදු පරිදි අද සෝදානම් ගෙවුණු දවසේ නැවුණු පුවත් පිළිබඳ යලිත් විමසා බලන්න එක්වන ලයිව් ඇට් 12 සමගින් මම අනුරුද්ධ රත්නායක මම ගීතිකා වික්‍රමසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල හෙට පෙරවරු 8 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද ඊළඟ අයවැය ගැන අගමැතිගෙන් ඉඟියක් Now in 2016 we'll have the actual new year that take place සූර්ය වැව දියුල් වැවේ අලි මෙහිමත් අසාර්ථක වෙයි පිය පදවි ලැබූ Facebook පුරෝගාමියාගෙන් විශේෂ නිවේදනයක් හෙට පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද රැස් වූ විධායක සභාවේදී මෙම තීරණයගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙකු අපකල විමසීමකදී සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විටත් පැවැත්වෙන අතර ඒ පිළිබඳ සියලු තොරතුරු අද රාත්‍රියේ live at 8 තුලින් බලාපොරොත්තු වන්න. ලබන වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම අද සවස සිදු කිරීමට නියමිතයි. ඒ දින 9ක් පුරා පැවති විවාදයෙන් අනතුරුයි. අද අයවැය විවාද පැවැත්වෙන අවස්ථාවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේවන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිටින live at 8 කණ්ඩායමේ ප්‍රගීත් පෙරේරා. අයවැය විවාදයේ අද විපක්ෂ වෙනුවෙන් ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතායි. සිය කතාව ආරම්භමින් ඔහු මුලින්ම අයවැය විවාදයේ අතරතුරදී තම පක්ෂයේ ඉලක්ක කරමින් ඉදිරිපත් තිබූ විවේචන කිහිපයකට පිළිතුරු ලබා දුන්නා. පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ජනතා විමුක්ති පෙරමුණට වැඩිපුර කාලය ලැබීම හා කෝප් කමිටුවට ජනතා විමුක්ති පෙරමුණෙන් වැඩි පිරිසක් පත්වීම ගැන දලස් අලහප්පර මහා කෙහෙලිය රමුක්කල්ල යන අය විවේචනය කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස සැලකෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය හා EPDP සංවිධානයේ පමණක් වන අතරම දලස්ලාට කෙහෙරේලාට විපක්ෂය ලෙස පෙනී සිටීමට අවශ්‍ය නම් ඒ අය සන්ධානයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරුන් බවට පත්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. එසේ නොමැතිව ජනාධිපතිතුමන්ගේ රැස්වීම වලට යමින් ඔහුගේ නායකත්වයේ පිළිගැනීමෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය ලෙසද ඔවුන්ට පෙනී සිටීමට නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කළේ. එසේම ආණ්ඩු පක්ෂයේ විජේදාස රාජපක්ෂ, ඩිලාන් පෙරේරා හා සුසිල් ප්‍රේමජයන්ත යන ඇමතිවරුන්ද තම පක්ෂය විවේචනය කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. 1988-89 සිද්ධීන් යොදා ගනිමින් එවැනි විවේචන කර ඇති බව කී අනුර කුමාර දිසානායක මහතා. එසේනම් එම කාලය ගැන සුවබැලීමට කොමිසමක් පත් කළ යුතු බවත් ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අයවැය යෝජනා පිළිබඳ අවධානය යොමු කළ අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කළා. ඉන් අනතුරුව විවාදයට එක් වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් සහන රසක් ලබා දුන් බවයි. එසේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් තහවුරු බවත් මංගල සමරවීර මහතා අවධාරණය කළා. මේ අතර අද වාචික ප්‍රශ්න වාරයේදී රටේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන මතු වූ ප්‍රශ්න පාසල් සංවර්ධනයට මුදල් බෙදී යාමේ විෂමතාවයක් පැවති බවයි. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට රුපියල් මිලියන 1000ක් වෙන්නේදී කිසිදු පාසල් රැසක් තිබූ බවත් ඔහු පෙන්වා දුන්නා. මෙතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට ඉකුත් වසර දෙක තුළ දේශීය සිසුන්ට වඩා විදේශීය සිසුන් බඳවාගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පැවසුවා. එහෙත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ විදේශීය සිසුන්ගේ මුවාවෙන් එසේ ඇතුළු වී ඇති ශ්‍රී ලංකාවේම සිසුන් බවයි. ඔවුන්ගේ අධ්‍යාපන සුසුකම් හා පුරවැසි භාවය පිළිබඳවත් අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළා. ඇමතිවරයාගේ පිළිතුරෙන්ද අනුර කුමාර දිසානායක මහතාගේ චෝදනාව තහවුරු වුණා. මෙය ඉකුත් රජය සම ඒ ගෙන තිබූ පියවරක් බවයි ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ වාචික ප්‍රශ්න වාරයෙන් පසුව අයවැය විවාදයේ මේ වන විටත් පැවැත්වෙනවා. මේ පිළිබඳව ඡන්ද විමසීම අද පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ජනතාවට අතමිට සරු යුගයක් උදා කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාම රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පාර්ලිමේන්තු දේශන ඇසුරෙන් සැකසූ පාර්ලිමේන්තු තිලංග කෘතිය ඊයේ එළිදැක්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් उत्सवय पार्लिमेंट संकीर्णे पैवति अतर ईट कथानायक ऐतुलो पिरसक सहभागी वे सिटिया As Deputy Speaker, Mr. Tilanga Sumathipala is one of those who are playing a key role. Tilanga Sumathipala Mahata wagema apit me parliamentu pasugi parliamentu wada yahapathana kirimata bohu de karana. Vidhayaka balatala adu kirimata avashya sangshodana genawa. Ewaema e sangshodana kriyaatmaka kirimata avashya kamitu patkala. Mantri warunge pahasukam wedi kala. Mantri warunta pahasukam avashyai nisilesa rajakari karanna. Mulu parliamentu eema samaajikayangin samanwita vyavasthadaayaka sabhawak tulin අලුත් ව්‍යවස්ථාවක් හදන්න අපි සාකච්ඡා කරගෙන යනවා. After which it will go before the people. මේ අතර අගමැතිතුමා අද උදෑසන කොළඹ කොටස් වෙළඳපොලේ 30 වෙනි සංවත්සරයේ වෙනුවෙන් කොළඹ දීපැවති උත්සවයකටත් සහභාගී වුණා. ඊට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. In the budget we have gone through the second one for Mr. Ravi Karunanayaka is very much like the Sinhala New Year. දෙවනයවේ සිංහල අවුරුද්ද වගේ පරණ අවුරුද්ද ඉවර වෙන්න කලින් බෝනසුත් තියෙනවා ඊට පස්සේ ජනතාව වියදම් කරන්න ගන්නවා ඊට පස්සේ ඔක්කොම ලෑස්ති කරාට පස්සේ නොනගතිය ඒ තමයි දැන් තත්ත්වය 2016 දී අපි නියම අවුරුද්ද සමරමු we have to move away from the old economy into new but there are spending that we have to carry ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් දෙදෙනෙකුම යොගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා මේ අතර ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට රිය අනතුරු අවම කර ගැනීම පිළිබඳ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමටද මාර්ග අනතුරු පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමු වී තිබෙනවා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත් හේන දීගල ප්‍රදේශයේදී එක් අනතුරක් සිදු වී තිබුණා පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ මේ අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් 21 දෙනෙකු තුවාල ලැබුවා प्रतिकार සඳහා ඔවුන් ගිනිගත් හේන වටවල සහ දික්කොය රෝහල්වලට ඇතුළත් කෙරුණා. ඉන් බරපතල තත්ත්වයේ පසු වූ 6 දිනකු නාවලපිටිය සහ මහනුවර ශික්ෂණ රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. මේ අතර මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී තවත් අනතුරක් සිදු වී තිබුණා. ඊයේ පසු රීසිදු වූ මේ අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පාන්දුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙසේ මිය ගොස් තිබුණේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලෙක්. අනතුරින් පසු ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් ගාලුපාරාව හිර කරමින් විරෝධතාවකද නිරත වුණා. ඔවුන් පවසන්නේ මාර්ගයේ වීදි ලාම්පු 52ක් අක්‍රිය වී පැවතීම හේතුවෙන් අන්ධකාරය සමග අනතුරු බහුලව සිදු වන බවයි. परीक्षण මේ අතර පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව මාර්ග අනතුරු පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ලබන වසරේ ජනවාරි පළමුවනිදා සිට රිය අනතුරු අවම කර ගැනීම පිළිබඳව ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇතැයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළා. තවත් දේශීය පුවත් කිහිපයක් මේ විරාමයෙන් අනතුරුව